අයිබුවන් මම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට හේතු වුණේ අපි දන්නවා අපේ රටේ හෘද ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් විශාල ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල සිටින බව අපි පහුගිය කාලේ දිගින් දිගටම කරුණු අනාවරණය කළා. ලංකාවේ හෘද බයිපාස් ශල්‍යකර්ම සහ හෘද ආශ්‍රිත ශල්‍යකර්ම සිදු කරන කරාපිටිය ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළු ඒ ප්‍රධාන පෙළේ කෘතික සත්කාරක රෝහල්වල මේ හෘද බයිපාස් සහ හෘද ශල්‍යකර්ම සඳහා විශාල පෝලිමක් දිගු පොරොත්තු ලේඛනවල රැඳී සිටීමත් ඒ පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට ශල්‍යකර්ම සිදු කිරීම සඳහා දිනය ලැබෙන්නේ අවුරුදු තුනහමාරක් නැත්තම් හතරක් වගේ ඉතා ඈත දින බව සඳහන් කළා. ඒ කරුණු නැවත සාක්ෂාත් කරමින් ලංකාවේ ප්‍රධානතම ජාතික රෝහල වන කොළඹ ජාතික රෝහලේ පමණක් මේ වන විට හෘද සැත්කම් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල රෝගීන් 5000කට ආසන්න ප්‍රමාණයක් සිටින බව අප තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ ජාතික රෝහල හරහා ලබාගත් අදාළ විස්තර වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට කොළඹ ජාතික රෝහලේ විතරක් මේ විදියට හෘද ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනවල වාට්ටු 5ක ලේඛනවල ලියාපදිංචි සංඛ්‍යාව ආසන්න වශයෙන් රෝගීන් 5000ක් වෙනවා. මේ ලේඛනයට අනුව සමහර රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු කිරීමේ පොරොත්තු ලේඛන දිනය වර්ෂ 4ක්, ඒ කියන්නේ 20-28 වර්ෂය දක්වාවත් අවම තරමේ බලන් ඉන්න සිදුවෙන බව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට හෘදේ රුධිර කැටි ඇතිවීම නිසා, කොලෙස්ටරෝල් නොය ආශ්‍රිත කැටි ඇතිවීම නිසා හෘදයාබාධයක් ඇති වෙලා ඒ කිරීටක ධමනී අවිරතාවක් සිද්ධ වෙලා හෘදයාබාධයක ලක්වෙච්ච රෝගියෙක් ඒ කිරීටක ධමනී අවිරතාවය ඉවත් කරගන්න බයිපාස් ශල්‍යකර්මයක් සිද්ධ කරන්න හෘද ආශ්‍රිත කපාටවල හෝ එහා සම්බන්ධ සංකීර්ණ ශල්‍යකර්මයක් සිද්ධ කරන්න මේ විදියට අවුරුදු 4ක් බලාගෙන සිටීමම ඒ රෝගියාගේ ජීවිතය ඉතාමත්ම අනතුරක නැත්තන් රෝග ලක්ෂණවල සංකූලතා නිර්මාණය කරමින් අනතුරේ හෙලීමක් බව සඳහන් කරන්න කැමති. ආගෙන ඉන්න එක රෝහලක ලැයිස්තුවකට පමණක් සිද්ධ වෙනව නම් මේ විදිර අනිකුත් රෝහල් වලත් මෙහා සමාන දිගු පොරොත්තු ලේඛන පවතිනව නම් අපි ඒ රෝගයාගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඒවගේ මේ රෝගයා ජීවත්වෙන ආයු කාලය අවම අවතක්සෙරු ලක්කරු බවත් තමයි පේන තිබෙන්නේ. දැන් මේ රෝගීන් 5000ට තමාගේ ශල්‍යකර්මය කල් ඇතුව කරගන්න නම් සිද්ධ වෙන දේ තමයි මේ රෝගීන්ට සිද්ධ වෙනවා තමන්ගේ ගේදොර ඉඩකඩම් යාන වාහන නැත්නම් දරුවට උගන්වන්න තියෙන සල්ලි, දරුවා විදේශ ශිෂ්‍යත්වයකට විදේශ රටක ඉගෙන ගන්න යවන්න තියෙන සල්ලි සියල්ල එකතු කළා නැත්නම් කරකර රන් අබර උගස් කරලා මේ ශල්‍යකර්ම සිදු කරගන්න පෞද්ගලික අංශයේ පිට පටන්න. සාමාන්‍ය පෞද්ගලික අංශයේ සංකීර්ණ හෘද ශල්‍යකර්මයක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් ලක්ෂ 15කට ආසන්න මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒතර අපේ රට ඇතුලේ අපි දිගටම කියපු දෙයක් තමයි තෝරාගත් ප්‍රධාන රෝග සඳහා තෝරාගත් ප්‍රධාන සංකීර්ණ සංකූලතා ඇති රෝග සඳහා යම් සමාජ සුභසාධන රක්ෂණ ක්‍රමයක් අපි හඳුන්වා දිය යුතුයි. එහෙම සමාජ සුභසාධන රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නොතින් කොටසක් ඒ පුද්ගලයාගේ රැකියා ස්ථානයෙන් එක කොටසක් ප්‍රතිශතයක් ඒ පුද්ගලයාට එකතු කරන්න පුළුවන්, තවත් කොටසක් රජයට එකතු කරන්න පුළුවන්. ඒතොර ඒ රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා නම් මේ රෝගීන්ට පුළුවන් තමන්ගේ ශල්‍යකර්මය අදාළ පහසුකම් තියෙන පුද්ගලික රෝහලකින් වුණත් සිද්ධ කරගන්න. ඒතොර දැන් රජයක වගකීම තමයි ජාතික ප්‍රතිපත්ති සකස් කරන විට මේ විදියට බයිපාස් ශල්‍යකර්ම හරි නැත්නම් වෙනත් සංකූලතා තියෙන විශාල මුදලක් වැය වෙන ශල්‍යකර්ම අඩු කාල සීමාවකදී සංකූලතා මතුවීමට පෙර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන සුභසාධන වෛද්‍ය රක්ෂණ ක්‍රම හඳුන්වා දීම. මොකද අපි නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුලේ නිදහස් සෞඛ්‍ය සේවාවේ පවතින පහසුකම් වලින් වෛද්‍යවරු රටහැර යද්දී ශල්‍යාගාර පහසුකම් අඩු වෙද්දී ශල්‍ය උපකරණ පහසුකම් අඩු වෙද්දී අවශ්‍ය කරන ඖෂධ හිගය මතුවෙද්දී ශල්‍ය උපකරණ සහ ඖෂධ සහ විශාල මුදලක්
ගෙවන්න වෙලා තිබෙන තත්ත්වයක මේ සියල්ල රජයට තනිවම විඳදරා ගන්න නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළේ දැන් අභියෝගෙ ලක් වෙන වෙලාවක අපට විශාල වගකීමක් තිබෙනවා මේ රෝගීන්ගේ ජීවිත බේරා ගන්න. ඉනිසා අපි ඉල්ලීමක් කරනවා මේ බයිපාස් පොරොත්තු ලේඛන, හෘද සැත්කම් පොරොත්තු ලේඛන හැකි පමණ කඩිනමින් ක්‍රියාත්මක කරන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් අනිවාර්යයෙන්ම ලබා ගන්නා ලෙස. ස්තුතියි. ඔව්ද, අපි මේ පෙන්නුම් කරේ කොළඹ ජාතික රෝහලේ වැඩිහිටි රෝගීන්ගේ හෘද සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛනය. ඒ වගේම තමයි බොරල රිජ්ජියාරේ ළමා රෝහල ඇතුළු කුඩා ළමුන්ගේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහාත් මේ හා සමානවම සමහර හඳුනාගත්ත සංකීර්ණ හෘද රෝග සඳහා නැත්නම් වෙනත් කුඩා ළමුන්ගේ ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛන පවතිනවා. එනිසා අපි ඉල්ලනවා බොරල රිජ්ජියාරේ ළමා රෝහල ඇතුළු කුඩා ළමුන්ගේ ශල්‍යකර්ම සිදු කරන අදාළ රෝහල් වලිනුත් මේ දරුවන්ගේ ශල්‍යකර්ම සිදු කිරීමේ පොරොත්තු ලේඛන හැකි පමණ ඉතා අඩු කාලයකදී සිද්ධ කරන්නත් ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ඒ රෝහල්වලට ලබා දීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වෙනවා. You're watching the Live Traveler Channel.